අප රටේ උඩර නීතියනුව එක අනුව නුවර ප්‍රතිේශයට බලපාන පව් පුද්ගල නීතියනුව අප රටේ ව්‍යවා වන ඉ ක්‍රමයයක් තමයි එක ගේකෑම. ඒවන්න තම් සහෝදුරයෝ තුන් හතර දෙනකුට එක ගෑනියෙක් ගේ නක. මේකෙදී ප්‍රධානශයෙන් බලාපොරොත්තු වෙන්නේ පවුලි සම්පත්තික බෙදල යන එකක නවත්තන්න. ඒ නිසා තමයි එකගේ කනකොට සාමාන්‍යයෙන් දොරේ අමුඩෙ ගහල යනුව කියන කතාවක්තියනවා. මේද වස්සල මේ විදිට රජපක්ල පවලේ ගෙදරත් ර අඹබඩ ගහලයන පුුද්ධා තියෙනවා කියලා මාත්ගේයට භාර්තා වෙලා තියෙනවා. එව කවුරුවත්න මේ නාම රාජපක්ෂ තමයි කාමරයට යනකොට අම්ුඩ දොරේ ගහලා යන්නේ. ඔබ දන්නුව මේ අම්ුඩ දොරේ ගහලයන්නට හේතුවමක්දකි. සාමාන්‍යෙන් ඉස්සර විශෂම උදුරට පදේශේ එක පවලකට නතයි සහෝදුර තුන්හතර දෙනකුට එක ගෑනියක් ගෙනවට පස්සේ. සාමාන්‍යෙන් වාගන්නට බෑ මොකකාද කාම්රය ඇතුළ ඉන්න කියෙන කාරණි. එමන තැහර කාම්රය ඇතුළේ අහවල් වැඩේ කරකරඉන්නකොට. තබත් එකක් ඒ හාවල් වැඩේ කරගන්න ඇතුළට එනෙක වලක්කගන්න තමයි දොරේ අඹුඩේ ගහලයන්නේ. එතකොට අඹුට ලේ සුව දැක්කට පාසේ එලිය එන්න උන්දන්නවා මේ අඹුඩ ලේසු අයිතයකා අහවල් වැඩේ කරමිින් ඉන්න වයි කියන. එතකොට දොරට තට්ටු කරලා හරි ඇතුළට රිංගල හරි අහවල් වැඩේට බාධකරන සිරිතක් එදා තිබෙ නෑ. මේ පුරද්ද මේ විදිහම රාජ පක්ෂ පවලවුම් කරගෙනයානු. මිතතුනි අපි නිරන්තරේම හලතියෙන කතක් තමයි. අර ජක්ෂන් ඇන්තිරි කියෙන හාල්පාරු කාලකඥච්චයවා අපේ රටේ නියම විදියට සිංහල ක්‍රමේ නැත්තහර පරණ සංස්කෘජයේ ඒ විදියටම රාජ පක්ෂ පවුල පවැත්වගෙනෙනවායි කියන කතාව. ජක්ෂන් ඇන්තිරි මේ හරියටම දන්නවා මොකද ජක්ෂන් කෙල් ලත් නාමල් එක්ක නිදිති වැදපු බඩ. කෝම මෙතත් ජක්න් මේ දවසල දේශපාලනට එන්න නැතේ තමන්ගේ දුවට නාමල් කෙලලා අතාරපු නිසායි කියනක අපි මීට විශාල කාලයකට පැරැඇලි කර. කෝම මෙතත් මිට් ෝරණ මේ දවස්සුල නාමල් රාජ පක්සෂගේ අමඩේ එල්ල ලතියෙන්නේ ක කියනගේ කාම්්‍රය එලිඇත් තමයි කියල තමයි එලියට එන්නේ. විශේෂම ඔබදන්නව පහුගේ දවසර නාමල් රාජ පක්ෂගේ අඹුවයි. අඹුවගේ මහෙ උන් දෙන්නයි මේරටින් පැනලගිය. මුන් පැනලයන්න ප්‍රධානම හේතුව තමයි මේ නිශ්චත මොහොතේ ජනතාව නැගීටීම. ඒනිසා මුන්ට පාර බැහල යන්න බැරි තත්ත්වයක් තියෙනවා. කොයි මහොතක හරි ඉල්ල කන්න වයි කියෙන බය නිසා නාමල් රාජපක්ෂගේ ක සසාද ගෑනි මේනකොට ලංකාවෙන් පැනලගේ ල්ලයි බරයි. උන්ඩු බයිහරමෙනත් රටකට ගිය බව මේ වෙනකොටත් මාධ්‍යවාර්තා කරලා තියෙනවා. කහ මෙතත් නාමල් තමන්ගේ අවශ්‍යතා ස්ට කරගන්න අලුත් ක්‍රමයක් හොයාගෙන ඉන්නවා. දන්වා රජ පක්ෂ පවල බල්ල බලනකා තමයි රොකට් රෝහිත කියලා කියන්නේ රොකට රහිත කිය කියන අපේ සල්ි බලින් රොකට් කිය වන්න හින දකිනට මහල් පාරුවයි. ඔබට මතකති රොකට රෝහිත කියලා කියන්නේෙ ලෝක ජීවත්වනේ කෙක්නේ අමතුඔ සුරංගනා ලෝක ජීවත්වන අර සාමාන්‍ය ව බාලති හනිමු ගයාාට පස සහර පුදගල ඉන්න මට්ෙක්කයිත් කෙදි බලනයෝ. සමනඔ දන්නවා හනිමුන් ගයාට පස්සේ නැ්චංහර පලවෙනි දවසට නිලවාසයෙන් නිදිවා දින්න ගාට පස්සේ. මනිස්ු සාමාන්‍යයෙන් කරන්න යහා බල් වැඩි. හැබැයි සමහර මිනිස්සු ඉන්නවා මෙට්ට තියෙන කූ කැල්ලක් අරගෙන ඒක දිහා බලාගෙන ඒක හැඩ බලනෙවත් රෑට. අන්න ඒවගේ ජාතිය පොක් කිය තමයි ොට් රෝහිත හැමෝුවමද දන්නන්නේ. රොකට් රෝහිත සාමා්‍ය මේ ලෝක පැය ගහල ඉන්නෙක්න මේ කියෙනෙක රාජපක්ෂ පවුලේ හැමෝම දන්නවා. හැබැයි රාජපක්ෂ පවුල්ලට මේ ක කියන ගෙනත් තියෙන්නේ මේ ජිෂම නාමල් පරාජපක්ෂගේ අවත්්‍යතා යිස්ත කරන්න කියල තමයි සමහරවන් කියන්න. රජ පක්ස කොල්ලන්ට නිරන්තරේම මහයිකා දීපු අව්වාධයක් තියවා ඒතයි ඔ ඕ තරක් ොතැල බි පල්ල හැ ෙදට ගේෙනනකට රන්තැි උස්සම්වර ලයි කියන කතාව රාජ පක්ෂ පවුලෙව් මේ වෙනකොට රට ඉන්න ගෑනුන්ගේ විශාල ප්‍රමාණයකට හදි කළලා හිවරයි. හැබැයි මේමකොට කොල්ල තුන්දරාම නිලවශයෙන් ප්‍රසිද්ධිය ගෑන තුන් දෙනය කරන්න ඇවිත්තින්නවා. මේ අනු තුන්දිරම ගෙනාවේ ලොකු දෑබත් දක් එක්. හැබැයි උුත් ආතත් පාතක් නැති එලොක් මලව නැති අම්මන්ඩි ලයිකන එකක තමයි බහුතරයක් කියන්නේ. ඔබට මතක ඇති නාමාල්ග කසා දෙද වසේ උගේ අම්මන් මහහාම්මන්ඩි තම්මට්ටන් ගහල තමයි වැඩේ පටන්ගත්තේ කොහම තත් මේ අම්මන්ඩිගඩුව මේ වෙනකොට ක කියනා පුරෝමින්ඉන්න. තමන්ගේ තමන්ට සාමානින් අපේරට කතවත්තිවර ජැයිලෙන් කළ ගහනක ත චර හොඳ පුරද්දක්නමය කිය. කද සාමාන්‍යෙන් ගෙදර පඩික්්දම තියාගෙන ජැනයලෙන් කෙළගානක වැදගත් ගෑනු කරන්න නෑ කියලා තයි අපේ රටේ ගමේ ගොඩේ ගෑනු කියන්නේ. කොහමත රාජ පක්ෂ පවුල මේ වෙනකොට සමහර ගෑනු ගෙදර පඩික්කමතියාගන ජැනේලෙන් කෙළගහන පුරුද්දත්තියනවා. මේ වැඩේ කරන්නෙ කා කියන. කකීනට එහෙම කරන්න අයිතියක් තියනෙනවා. ොකද කකීනගේ මස් දෙසයපනා කාටර්රිදීලා ජෙයිවත්වයන ක කියයනට අයිතියක්ක්තියනවා. ැබයි මුන්ට උන්ගේ මස්දසයබනහා වන්දේශ කරන්න අයිතියක් තිබුණට අපේ ජීවිත සමග සෙල්ලන් කරන්න අයිතියක් නෑ මිත්‍රණි. ඔබ දකින්නට ඇති සමහරට ඒ දවස සන්ඩ ටයිම්කේ හොඳ ලිපියක් තිබ.ඒ ලිපියඒ එක තැනක සඳහන් වෙනවාන් මහින්ද රජ පක්ෂ තමන්ගේ පවුල සම්බන්ධයෙන් කරලා තියෙන ප්‍රකාශයක්. විශේෂයම පෞු්ග සතියේ. හින්ද රාජ පක්ෂ පවුල හිතතු සමඟගතා කරලා තියෙනවා තමන්ගේ පවුලේ අනාගතතියේ සම්බන්ධින් ඒඩියෝ පෙන්නල දීල තිය කාණනේ තමයි කෝමහරිනාමල් රජ පක්සේ රට ීළංඟ ජනාාධිපතිහෝ අදම තීතුයි කියන කතාව. ඒවෙලා ේ එන හිට පෙක්තර මහින්ට ගොට් අල්ලන එකක පෙන්නලදීල තියෙනවා මේ වෙලාව රාජ පක්‍ පවල විශල වසෙන් උදහට ලක් යින් කියනතාව. ෙලාව මහින්ද රජ පක්සු හොඳ උදාහරයක් දීලා තියෙනවා. ඒ මීහරක් මිනිමරුව කියල තියෙන කතාාව තමයි ොඳ උදාහරණය තියනෙ පිළිපින් නොලේ දා මාකෝස් සෙවුල්ල දම්මට අද වෙනකොට මාකෝස් ජூනිය මේ වෙනකට දේශපාලනටඇවිත්තියෙනවා මිනිිය හරිම ජනප්‍රියයි කියන කතාව. ගැනරාජපක්ෂ හිතන් ඉන්නවා අපි මුව ගහල එලෙව්වක්. මුන්ගේ හත්මුතු පාප්‍රාම දේශානය අයින් කරන්න උත්සාහ කරත් නාමාන රාජපක්ෂ අලුත්ම වෙස් මූුණත් දාගෙන දේශපාලට එනවයි කියන කතාව. මේඒක සමහට පේරටරත් ගැලපෙන්න්නට ඉඩ තියෙන. ඔපට මත ගැති මීට පෙර මීට දසයකකට දෙක්කට පෙර. එක්තර ප්‍රසිද මීවරුව එකකටිය ජනාලිපපුත්තු ඉදගෙන මූ එලවල දානකට හමෝම කියේපු කාරනයක් තමයි. එදා බල්ලෙක්වගේ මරල්ලා පයිමට එක ඉන්න වෙලා මිනිස්සු කිව මන්ගේ හත්මතු පරම් පරාව කිසිකටා දේශපාලිටෙන්න බැයි කියලා හැබයි ඉතිහාසය අමතක් කල මේ වෙනකොට සමාරවු තමන්ගේ කරේතියාගෙන ජයවේවා කියලා මේගේ හල් පාරු දේශ පාලච්ය ස්සරහටගේම. කොමතත් මිතුවනි මේ නිච්ේද මහොද කියන නාමා රජ පක්ස තුරළේ හඬ බෙටෙදී රජ පක් පවුලවුම් පිස්සු කළලින්ද ඒකට වන්දි ගේ බන්නේ අපි නාමා රජ පක්ස ක කියනනාට අරදන්න ජංගේ දලා ැෑට ගෙනන කොඩම තරන් න්න ඔබෙත් මගෙ ොහම ුවෙන් ැස් වල හයා ත්තු ල්. ට ඔට මේ ව කොට දන්නවා ඇති. ඇමරිකාවට ඉංඟා කන්න ගිල්ල ඉන් වාලි සබ්‍රි අලි සබ්‍රරි කියන මේ හරක ඇමරිකාවේ හිංඟාකරන්න ගියාට මේ හරකයිඒ පාවිච්ච කරන්න විනාඩියකට ඩොලර් සීක් වේඩන් වෙන වාහනය. ඒතකොට මේක ඇමරිකාේන්නකන් ටැක්ස් මීට්‍රයේ වගේ මේට ගවන්න ඕේ මු මුග ජීවිත කාලම වින්න බැරිුවත් සැ සම්පත්ය ව කොට මරිකාවේ හෝටල් වල ඳවා කියනක මාත් දෙලි කරලා යෙනවා මුං කිසිම සදාචාරයක් නැති එව. කොටින්ම වර්තමාන ආන්ඩුවට මේ බඩයන ආඩට. මුඩ හලා දිවත්දා ගන මුන් දඟලන්නේ කෝමර මේ ආණඩුව රැකලා අපේ ජීවිතවලින් පලිගන්න නැත අපේ ජීවිත විනාස කරන්න. මේමන්කට ඔබ දකින්න නැති දක්ුණු ඉන්දාව විශේෂයම නීති සම්පාධනය කරන්න යනවා අනම් පවත නීතිය නැවතවතාවක් ඔවුන් සමේක්ෂණෙක්ට ලක්තර ලතියෙනව ලංකාවේ සාගතය නිසා පැනල එන දෙැමන ජනතාවට හ සරණගත් සරණාගත භාවන සම්පූර්වසයේම සයිල්ලම් දෙන්න පුුවන් විදට නීති හදන්න. කෝමතත් මේ වඩුකොඩ ලංකාව තබත් දෙක් සෝමාලියාවක් වෙලා ඉවරයි. එනිසා තමයි බන්දුලගුණ වර්ධන කියන අර සුනකයා ප්‍රසිද්ධයේ සෝමාලිය වගේ රටවල්වල උදාහරණ දීලා අපේ රට සසදන්න හදන්න. කෝමිකත් කකේනගේ මේ කුපාඩි වැඩ නිසා මෙෙනකට රොට් රෝහිත ඉන්නේ බෝමහිතේයාමාරුයි. සාමාන්‍ය රජ පක්ෂ පවුලේ බහුතරයක් රොකට රෝහිතඳදුරන්නේ බල්ලෝ බලනය කා හැටියට පවුලෙබ් හපුරතලට බල්ල හදනනිකා තමයි රොගට රෝයිත කියලා කියන්නේ. ජීවිතයට රස්සාාවක් නොකර. මේ වනකොටත් අති ශුපෝග බෝගයේ ජීවිතයක් ගත කරන රොකට රෝහිත සාමාන්‍ය මෙට්ටෙ කොහුබල්න ජාතිය පොර. එහෙම වෙලාපක සාමානයහර අපේ රටේ සමහර හාදුරු කියන රාජපක්ෂ නිකායින්න මහන වෙලා ඉන්නවු කියනෙ කත්තමයි. ඇස්ස් . දඳදුන්න රටේ ආවල් එකකක් මහක් කත්්ජද කියලා. ඒ නිසා රාජපක්ෂ නිකායෙන් බනහන කියලා මේ විට හැසිරම එච්චර ප්‍රශ්නයක් නෙමේ උන්ට උන් මස්දේසය පහ දෙන්න අයිතියක් තියෙන. ඒක ගන්න නාමල්ටත් අයිතිත්තියෙන. උුගේ ගෙබල්ල වන අ දොරේ අමුඩ ගහල යනක අපට ප්‍රශ්නයක් නෙමේ හැබැයි අබුඩ ගහල එන දොරත් අපේ. අපේ ටැක් මුදුලින්තමයි මුංචීවත් වෙන්නේ. පවුලල් කොල්ල තුන්දරග එකකත් මේ රටේ නිෂ්පාදනයට දායක වෙන්නේ නෑ. උන් රන්තරෙම කරන්න අපේ ජීවිතවල ලේ උරාබොනයක. අපේ ජීවිතයක සෙල් ලංකරන එක. මේක නවත්ත ගන්න උපටත් මටත් අයිතියක් තියන. ක කියනට තමන්ගේ මස්දනිය දෙසියපනා නාමටන මේ මහින්ද රා පක්ෂට වනත් දෙන්න අයිතියක් තියනවා ඒ ඒගෑනනි ගේ අයිති මකදේ මස්දසේපනා යම්මන්ඩි. හැබැයි ඒ මස්දේපා වෙනුව පි ප අන්දිගෙනව ැද කියක අපි අපේ ඇස යුතු ප්‍රශ්ඥන මේ නිච්චත මෝත අපේ රටේ මනිසුන්ට. අතුරබ දුරුවත් ප්‍රශඥනයක් හෞතරයක් දෙදිනාමේ වෙන කොට පැනඩෝල් පෙත්ත නැතුව දහදු පිඩිමින් ඉනිදී රජ පක්ෂ පවලෙවු පිස්සු කලමින් සැවවිදිවා. මේ නවත් අන්නු ඔබත්මත් මොළ විදයයිකවස්ථාදායකදිරන ලයතියන අපිට. එනිසා පරමාදිි පත්වම ජනතාව හැටියට කාල කන්නින් ගෙදරයවලා කියන දේකරන කරන දේ කියන දක්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩෑමක් සමඟ අපි පේමටේම විටො අර්ිත ජයගන නොද ඔබට සී පත් කරමින් වා ඔබෙන් සමමුගන් ඔබ සැමට ජය.